లొక్కు లొక్కు నోడలా మాత్రం అందులో కన్నా మేలది తమాయి కొందమారది. ගමට පැමිණෙන රෙදි වෙලෙන්දා ඉතා අඩුවට හොඳ රෙදිපිලි ගම්මුන්ට විකුණයි. ඔහු ගෙන රෙදිවලින් ඉතිරිවන ප්‍රමාණය පසුදින විකුණා ගන්නා චේතනාවෙන් රාත්‍රී ගත කිරීමට පන්සලට පැමිණෙයි. සාදු! සාදු! පන්සල දියේදී මොකටද පාරේ පුතිය? මේ හැබැයි අපිට දැම්ම බැනියන් දෙක ඕනේ. ඉදින රාත්‍රියේදී පන්සලේදී රෙදි වෙලෙන්දාගේ රෙදි වලින් කොටසක් නැති වෙයි. අමුන්ට කවුරුද මේ හොරකමට සැක? සැක? සුරුන් කවුරුද? රෙදි මුදලාලිගේ නැති වූ රෙදි හමු වෙයිද? අද එතන සිට. අද කිරි ටික පරක්කු වුණා නේද? ඔව් ආවනේ අද ටිකක් මරලින්ද ගියා. මේ ආමිනේ ආමිනේතර රෙදි මුදලාලිගෙන් අලුත් රෙදි ගත්තද? ගත්තා ගත්තා. හරි වටින රෙදි. හරිම ලස්සනයි. හරි ලාබිට දුන්නේ. ලාබයි? ඔව්. ඒ වලයි ආමිනේ දැත්තල ඉන්න යන්න ඇතුළට. මොකක්ද අපිට කියන දයක් කියන්නකෝ තේරෙන භාෂාවකින්. තේරෙන භාෂාවයි? ආමිනේ ඒ බඩු හොර බඩු. අනේ අබිනේ මේ බේගල් ගහන්න නැතුව උදේ පන්දර යනවද යන්න? මං කිව්වා බේගල්. කවුද හරි මගේ යගේ තේරෙයි. දැන් ওই බඩු ගත්තා වගේ නෙමෙයි. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට සාක්ෂි දෙන්නත් යන්න වෙයි නේද? සාක්ෂි දිල බේරුණොත් ඇති. ගත්ත බඩු ත්‍රාසන්තක වෙයි. අන්තිමට සල්ලිත් බඩුත් නැහැ. ඒක තමයි මේ මිනිස්සයා මට රෙදි දුන්නේ හරි අඩුවටනේ. කීයද දුන්නේ? යාර තුනම රුපියල් 120යි. මං කම්බායකුත් ගත්තනේ. යාර තුනම 120ද? අපේ ආමිනේ යාරයක් ගන්න පුළුවන්ද? ආමිනේ මහා මෝඩ වැඩක් කරලා තියෙන්නේ. දැන් මොකද අබිලි මං කරන්නේ? කරන්න දෙයක් නැහැ. මේ ආමිනේ මගේ හිස් මුතල් ටික දෙන්න. මං කිව්වේ යුතුකමක් හැටියට. කොහොමද තාමිනේ ටිකක් ප්‍රවේශමෙන් හිටියොත් හොඳයි. මං ගොහින් එන්න. හොඳයි. ගිරාම සේකරාලා අපි බෑරක්ක මේ රෙදි මුදලාලිගේ රෙදි හොරකම් කරලා හොරබඩු අහුවෙලා. මොකෝ හොරබඩු වෙන්නේ නැද්ද? මොකෝ මන් නොදන්නේ. රෙදි මුදලාලි ළඟ තිබුණේ ඔක්කොම නවකින් පන්නපු හොරබඩු. අබිනි මොනවද අබිනි මේ දොඩවන්නේ? මොනවද දොඩවන්නද? රෙදි මුදලාලි හොරබඩු ගෙනල්ල විකුණනවා. පොලොසි ගිරාම සේකරාලා අරට ඔත්තු දුන්නා. ගිරාම සේවක රාලාමි රෙදි මුදලාලිව පොලොසියට බාර දුන්නා. මං දන්නවා උනේ. අපේ ගමේ බඩු ගත්ත අයට බඩුත් අරගෙන යන්න වෙයි පොලොසියට. අනේ පව්. අපේ ගමේ අහිංසක මිනිස්සු. මං අල්ලපු හොරබඩුවක් නෑ බිලින්. රෙදි වගේක් හොරු අරගෙන. හොරු? හොරුන් ගත්තරු කම්බෝරු. ගිරාම සේවක රාලාමි කවුද හොරු? මේ මට අකුරක් නැර විස්තරය කියන්න. මං ඔය හොරු වල්ලට උදව් කරන්න. අපෝ අපෝ වරෙන් ආ බර වරෙන් කො අපෝ ආ අර මොකෝ මේ බණ්ඩ දැක්කද? බණ්ඩ බණ්ඩ කොහෙද මේ බණ්ඩ ඇති පන්සලේ? ඔහෙ නෑ බං. පන්සලට ගිහලා රවුන් දෙක තුනක් කරකුණා. බණ්ඩ හොයාගන්නත් නෑ, පූට්ටුව හොයාගන්නත් නෑ. මුන් අතුරු දහන්නේ. අර රෙදි මුදලාලිගේ රෙදි හොරකම් කරේ බණ්ඩවත්ද? ඈ නෑ 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 නෑ. බණ්ඩ කීයටවත් ඒ වගේ වැඩක් කරන්නේ නෑ. ඈ
එදා රෙදි මුදලාලි ගමට ආපු වෙලාවේ මම ලස්සන කමිසියක් අත ගගා හිටියා. බණ්ඩා කිව්වා නොලැබෙන දේවල් වලට ආස කරන්න එපා කියලා. එතකොට නොලැබෙන දේවල් බණ්ඩා හොරෙන් ගත්තද දන්නේ නැහනේ. එහෙම දෙයක් කිව්වා කියලා මිනිස්සෙක් සැක කරන්නේ කොහොමද බං? එහෙමනම් පූට්ටුව ගත්තද? නෑ මං හිතන්නේ නෑ. පූට්ටුවත් බණ්ඩාවත් ඔය වගේ නොහොමිනා වැඩක් කරන්නේ නෑ. අප්පෝ අපේ රාලහාමි මට මහ පළවෙනියටම වැඩක් බාර දුන්නා. මොකද්ද? පෝටර් ගහන්න ගම වටේ. ඔව්. මං දැන් උදේ ඉඳන් හොයනවා එකෙක්වත් හොයාගන්න බෑ. අනේ හොඳ එකා වගේ උඹ එනවද මයිත් එක්ක පෝටර් ටික ගහන්න? මට බෑ. පෝටර් ගහන්න. ගත්තක මං බෑ. කන්න කිව්වනම් හා. මේ පොඩ්ඩේ දැක්කද? පොඩ්ඩේ ඇති කුරුම්මාමගේ වඩු මඩුවේ. එහෙනම් පොඩ්ඩේව තල්ල ගන්නවා. මං කෝකටත් පන්සල පැත්තේ ගිහිල්ලා බලන්නම් බණ්ඩා ඉන්නවද කියලා. පන්සලට ගිහිල්ලා වැඩක් නැහැ. අයියේ බණ්ඩක් නැහැ, දානෙත් නැහැ. හැමතිස්සෙම දානේ දානේ. මේක දිනතක දානයක් නේ. පන්සලේ දානේ මෙහෙ. ඵලයන් ගිහිල්ලා හිස්සතින් වරේ. ළමයිනේ, තේක නිමෙනවා. උඹලට දාන් අදින්න ගියාම ඒක 100ක් නැහැ. අපි කොහොමත් මේ නිවිලා තමයි බොන්නේ. සොමයියේ මේක මෙතෙන්ට දාලා මේක මෙතෙන්ට දාලා මේක මෙතෙන්ට ඇද්දා නම් දා මම පලයන්ද දාමත් ගම මේක එතන අතන මෙතන දාන්න ආවා. හාමිනේ දැන්වීමක් තියෙන අලවන්නද? දැන්වීමක් කඩේ අලවන්න මොකද්ද මේක කියවල බලන්නකො. අලවන්නේ අගලේ ඇණයක් ගහන්නේ. මේ 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 ඔතන ඇණ ගහන්න එපා. ඔනේ වෙන කොහෙන් හරි ඇණි ගහගන්න. මේ ප්‍රබඩතේ දිය කියවන්න. ඒ මොකටද? පෝටරේ කණුවේ ගහපුවම බලාගන්න ගියේ ඇත්තේ. එළම දැන් හාමිනේට දුන්නේ. හාමිනේට? ස්ථානයේ අයිතිකාරයාගෙන් අවසර ගන්න ස්ථානයේ අයිතිකාරයට පෝටරයක් නොමිලේ දෙන්න වෙනවා. ඒකයි සිස්ටම් එක. හැ පොඩි. උඟක් වටින් දේවල් නැති වෙලාද? ඔව් හාමිනේ. රුපියල් 7-800ක් වටින් දේ නැති වෙලාලු. මේ දැන් ඉතින් ඇති තරම් කියව ගන්න පුළුවන් ගිරව් වගේ. හැබැයි පින්දුරු නැ. යක් යක් යක්. අපි යනවා සමි. ගමේ ඉන්න හොරු ඔක්කොටම එකතු වෙලා බණ්ඩව බේර ගන්න වෙලා. මොකක්ද නේ මේ ඔහේ කියන අබප්‍රංශේ තේරුම? ඇයි අබප්‍රංශ? ඔව් දැක්කේ නැද්ද? ඇහුන්නේ නැද්ද? පෙරුන්නේ නැද්ද? හිරාමසේක මහත්තයා ගම පුරාම දැන්වීම අලෝලා. ඈ දැන්වීම? එහෙම එකක් අපි දැක්කේ නෑ. ඒව එහෙම තමයි. Tamanta පාඩු වෙනවා නම් ඒව පේන්නෙත් නෑ, ඇහෙන්නෙත් නෑ. ඒ වගේ අයර පණිවිඩ දෙන්න තමයි මේ මං වගේ ඇඉන්නේ. හිරාමසේක මහත්තයා මට එන්නම කියලා කිව්වා. කොච්චර දැන්නේ මැලගුවත් වැඩක් නැහැ. මගේ ගුවන් විදුලි සේවයෙන් හොඳ ප්‍රචාරයක් දෙන්න ඕනේ කියලා. මම එක පයින් කැමති වුණා. බොරු කේලම් ගියේ කියලා ගමේ ඇවිදිනාට වඩා ගමේ ඉන්න හොරු ටික අල්ලලා දෙනක මොන තරම් හොඳ වැඩක්ද? මට නම් තේරෙන්නේ අබිලින් ගොයියා මේ මොනවා කියවනවද කියලා. තේරෙන්නේ නැත්තම් ඕන් අහගන්නවා. මං කියන්නේ මොකද්ද කියලා. සියල්ලෝම දැනගනිත්වා. රෙදි මුදලාලිට අයත් රුපියල් 870ක් පමණ වටිනා රෙදි තොගයක් ඊයේ රාත්‍රියේදී විහාරස්ථානයේදී නැති වී ඇත. තවමත් සොරා හසු වී නොමැති හේයින් මේ සම්බන්ධව විහාරස්ථානයේ බණ්ඩාරේ මහතා වගකීම බාරගෙන නීතිය හමුවට ඉදිරිපත් වීමට තීරණය කර ඇති අතර දඬුවම් විඳීමටද කැමැත්ත පළ කර සිටි හේයින්
උදෑසන 9ට මෙම නඩුව විහාරස්ථානයේදී විසඳුණු ලබන අතර එහිදී රෙදි මුදලාලිට සිදු අලාභය වෙනුවෙන් ඔහුගෙන් නැති වූ රෙදිවලට සමාන වටිනාකමක් ඇති වටිනා රෙදි ඔහුට දෙන්නට ගම්මුන් කැමැත්ත පළ කර ඇත. එසේ නොමැති වුවහොත් බණ්ඩාරේ මහතා නීතියට බාරවනු ඇත. මෙය වැළැක්වීමට කැමැති සියලු දෙනා හෙට උදෑසන 9ට විහාරයට පැමිණෙන්න. එතනට බණ්ඩාරේ බේරා ගැනීමට අවශ්‍ය අලුත් රෙදි මුදලාලීට දෙන්න ගෙන එන්න. මෙයට ග්‍රාම සේවක. අයියෝ, වස වැරද්දක් නෙවෙලා තියෙන්නේ හාමිනේ. ඒක තමයි මාත්මේ කල්පනා කළේ. මේ අපිත් යමුද හෙට උදේට විහාරස්ථානයට බණ්ඩව බේරගන්න? මාත් යනවා. මං ගාවත් තියෙනවා එදා රෙදි මුදලාලියෙන් ගත්ත වලුත් චීත්ත දෙකක්. මං ඒක අරගෙන යනවා බණ්ඩව බේරගන්න. මගේ ගාව නම් අලුත් චීත්ත නැහැ. මේ මං ওই තියෙන පාරණ රෙද්දක් අරගෙන එන්නම්කෝ. එහෙම හරියන්නේ නැහැ. අලුත් රෙදි නොදී කොහමද? උඹේ ඔය පරණ වැරහැලි ගෙනිහිල්ලා බණ්ඩාව බේරගන්න බැරි. පරණ වැරහැලි? මොකටද මගේ කට? හාමිනේ හිතුවද මම පරණ වැරහැලි අඳිනවා කියලා? අපි දුප්පත් උනාට අපිට උමු අපහාස කරන්න එපා. මං උඹට අපහාස කරන්න කිව්වා නෙමෙයි. ඔය දැන්වීමේ තියෙන විදිහට අලුත් රෙදි ගෙනියන්න ඕන. උඹට සිංහල තේරෙන්නේ නෑනේ. හරි හරි, මං හෙට උදේම රෙදි මුදලාලිගෙන්ම චීත්තයක් ගන්නම්කෝ. අරගෙන පන්සලට එන්නම් බණ්ඩව බේර ගන්න. ඇයි උඹ කඩේට ආවේ මොකවා ගෙනියන්න නෙමෙයිද? නෑ. පුටුව, හා කවුද මේක කරන්න ඇත්තේ? මං දන්නේ කොහමද? අපිව හවුවේ දන්නේ. ඇයි උඹද හොරකම් කරේ? නෑ, ඒ කිව්වේ මේ දැන් නැති වෙච්ච බඩු වලට බණ්ඩ වගකීම බාර අරන් ඉවරනේ. ඒකනේ මටත් පුදුමේ. පන්සලේ නැති වුණා නම් බඩුවක් වගකීම බණ්ඩ බාර ගන්නවා කිව්වා. දැන් එකින් කාරි නෑ. ගමේ හැමෝම එක්කව් වෙලා අලුත් ඇඳුම් ටික අරන් දීලා නැති වෙච්ච බඩු වල ණය බේරුම්. අපි ගාව කවුරු හරි හොරෙක් ඇති. නිකරුණේ අහිංසක බණ්ඩව අමාරුවේ දාන්න. නේ? උඹලා දැන් මේකට මොකද්ද කරන්න හදන්නේ? කරන්න හදන්නේද? අර ඊයේ රෙදි මුදලාලි නිකන් දීපු බැනියම මං හෙට නඩු විභාගෙට ඉදිරිපත් කරලා උඹව බේර ගන්නවා. අපරාධයක් නේ. අපරාධේ? ඇයි අප්පෝ, ඉන්න දීලා හම්බෙච්ච බැනියම තියාගන්නවට වඩා මේ බණ්ඩව බේර ගන්න එක වැදගත් නැද්ද? මට ගන්න සල්ලි තිබුණෙත් නැහැ. රෙදි මුදලාලි මට දුන්නෙත් නැහැ. ඒ හින්දා මට බණ්ඩව බේර ගන්න විදියකුත් නැහැ. හරි හරි, උඹලා රණ්ඩු සරවල් වෙන්න ඉපා. හැබැයි කරන දෙයක් අපේ හාමුදුරුවන්ට කලින්. හොඳයි, දැන් අපි මේ නඩු අවසන් කරමු. රෙදි මුදලාලිගේ නැති වුණ රෙදිවල වටිනාකමට රෙදි ගෙනත් දීලා බණ්ඩා මේ චෝදනාව නිදහස් කරගන්න තමුන්නාසෙලට පුළුවන්. දැන් තමුන්නාසෙලා මේ පාර මිලදී ගත්ත රෙදි, එහෙම නැත්නම් ඇඳුම්, ඒවායේ මිල මෙන්න මේ පත්‍රිකාවේ සටහන් කරලා මුදලාලිට ගෙනත් බාර දෙන්න. මුදලාලි කරුණාකරලා ඒ වටිනාකම හරියට සටහන් කරන්න
ඒ වගේම ඒ රෙදි වෙන වෙනම අඩු කරගන්න. සරි සරි සරි. දැන් පුළුවන් තමුන්නාසලට මේ රෙදි ගෙනල්ල බාර දෙන්න. මුදලාලි. ආ. මේ ඊයේ දුන්නේ. ආ හරි. ඒක හරි. ආ මේකම මම නිකන් දීපු එක. මේකත් දුන්නා. ආ සරි සරි. මේ දෙක වෙනම තියාගන්න. මේ දෙක හරි. තවත් කවුරුත් තිබෙන්නේ. මේකයි. හයි. ගක් තියෙන රෙදි නිවා ගන්න. ඒ තුන්චිය පනයි. ඔව්. තුන්චිය පනයි අචියයි. ආසිය ලිව්වයි අචියයි. ආ. රාමසේක මහත්තයාට හැමෝටම කියන්න තිබුණා නැති වෙච්ච රෙදිවල වටිනාකම මුදලින් ගෙවන්න කියලා. එහෙම වුණා නම් අපිටත් මේ වන්දිය ගමන උදව්පදව් කරන්න තිබුණා. නෑ නෑ සිරිසෙල්ලම මම නම් හිතන්නේ මේක මේ ග්‍රාමසේවක මහත්තයාගේ බණ්ඩගේ උපක්‍රමයක් කියලා. හැබැයි ඒක නම් එහෙම වෙන්න පුළුවන්. හැබැයි මට තව පොඩි සැකේකුත් තියෙනවා මේක රෙදි වෙලෙන්දාගේ මොකක් හරි උපක්‍රමයක්ද කියලා. එහෙම වෙන්නත් බැරි නෑ. හරි කොහොමද අපි ගොහිල්ලා බලමුකෝ. ගාලි ශේකුමත්තයා මාර වැඩ තමයි වෙලා තියෙනවා. ඇයි මොකද වෙලා තියෙන්නේ? මම මේ කමඩ ඇවිල්ලා විකුණපුරේදී මගේ නැති වෙද්දී ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා. ඒ කියන්නේ මේ ගමේ කවුරු හරි රෙදි මුදලාලිගේ රෙදි හොරකම් කරලා තියෙනවා. ග්‍රාමසේවක මහත්තයෝ හොරු කවුද කියලා අපි හොයා ගන්නම ඕන. හොරු අල්ලා ගන්න ඕන කරන තොරතුරු ඔක්කොම අපි ළඟ තියෙනවා. මුදලාලි මොකද කියන්නේ? ෂා 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 දැන් ඒව ඕනේ නෑ ග්‍රාමසේවක මහත්තයා. මට මගේ රෙදි හම්බුණානේ දැන් ඒව ඕනේ නෑ. ඒව ඔක්කොම අපි අතල දාමු ග්‍රාමසේවක මහත්තයා. ග්‍රාමසේවක මහත්තයා කිව්ව විදියට මම මෙච්චර වෙලා ඇට් කළා. ඒකෙන් මේ ප්‍රශ්නේ විසඳුණා. හැබැයි ඉතින් මුදලාලිට තමයි වාසිය ගියේ. මොකද විකුණපු රෙදි එතකොට ළඟ තිබිච්ච ඒවයි නැති වෙච්චයි ඔක්කොම දැන් මුදලාලි ළඟ. නේ 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 මට රෙදි පුරන රෙදි ඕනේ. මගෙන් සල්ලි දීලා ගත්තේ රෙදි මම ආපහු ඒගොල්ලන්ටම දෙනවා. මගෙන් හොරකම් කරලා ගත්තේ රෙදි ටික විතරයි මම තියාගන්නවා. එතකොට නිකන් දුන්නේ ඒවා. ඒකත් දෙනවා.